Hi, welcome to Thousand Seeds TV. Today we are going to talk about a conversation strategy. As a matter of fact, ආයුබෝවන් Thousand Seeds TV වෙතින් අද අපි ඔබට ඔබගේ සුපුරුදු ඉංග්‍රීසි පාඨමාලාව තුළින් අලුත් දැනුමක් එකතු කරන්න ඇවිල්ලා ඉන්නවා. අද අපි කතා කරන්නේ එක්තරා වාක්‍ය කොටසක් ෆ්‍රේස් එකක් සම්බන්ධයෙන්. As a matter of fact. As a matter of fact. මොකද්ද මේකේ අදහස? අපි මේක කොහෙද පාවිච්චි කරන්නේ? ඇත්තටම මේක වැදගත් වෙන්නේ මේ වචන කිහිපය, මේ වචන කිහිපය එකතුව ෆ්‍රේස් එක අපිට වැදගත් වෙන්නේ අපි භාෂාව කතා කරද්දී. ඒ කියන්නේ අපි යම්කිසි සංවාදයක යෙදලා ඉන්න වෙලාවක අපේ අදහස්, අපේ ඔපිනියන් එක, අපේ විවිධ හැඟීම් පැහැදිලිව ඒ සංවාදයට මුසු කරන්න ඕන වෙනකොට තමයි මේ වචන කොටස, එමත් නැත්නම් මේ ෆ්‍රේස් එක වැදගත් වෙන්නේ. මේ ෆ්‍රේස් එක වාක්‍යයක විවිධ ආකාරයකින් විවිධ තැන්වල විවිධ ග්‍රැමටිකල් යූසේජ් එකකින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව දැනවන අදහසත් වෙනස් වෙනවා. මොකද මේ as a matter of fact කියන වචන කීපයේ සාමාන්‍ය අර්ථය වෙන්නේ. මම මේ පැත්තෙන් ලියලා තියෙනවා බෝඩ් එකේ synonyms. මේකට සමාන වචන, මේහා සමාන අර්ථ දනවන වචන. Actually, in fact, absolutely, indeed, really, in reality, in point of fact, in actual fact. මේ හැම එකකින්ම මේ සමාන අදහස තමයි ගෙන එන්නේ. It's a conversation strategy. සංවාදයක් පළදායි කරන්න යොදා ගන්නා එක්තරා උපක්‍රමයක්, strategy එකක්. A conversation strategy. හොඳ lively conversation එකක ඔබේ තියෙන අදහස් හොඳින් ගලපන්න, ඔබට එතන හොඳ මතයක් ගොඩනගන්න අපිට මේ වචන කීපය phrase එක පාවිච්චි කරන්න පුළුවන්. බලමු කොහොමද කියලා. බලන්න පළවෙනි එක what is the use of this? To make something very clear. We can use this phrase in order to make something very clear when you are in a conversation. I have given you an example. As a matter of fact, you need to use the language. ඇත්තම කියනවා නම් ඔබ භාවිතා කරන්න ඕන ඔබගේ භාෂාව. මේක කොයි වගේ අවස්ථාවකද අපිට කියන්න පුළුවන්? උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියනවා කෙනෙක් අහනවා ඔබෙන් how can I improve my English? මම කොහොමද මගේ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්නේ? එහෙමත් නැත්නම් දියුණු කරගන්නේ කොහොමද මම ඒක කරගන්නේ? How can I improve my English? So you are going to say as a matter of fact, ඇත්තම කියනවා නම් you need to use the language. ඇත්තම කියනවා නම් ඔබ භාෂාව පාවිච්චි කරන්න ඕනේ. මෙන්න බලන්න අපි conversation එකේ අපේ මතය ලස්සනට emphasize කරා. උලුප්පලා පෙන්නවා as a matter of fact. එහෙමත් නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන්. In fact, you can talk to yourself. In fact, ඇත්තම කිව්වොත් ඔබට ඔබටම කතා කරන්න පුළුවන්. හවස ගෙදර ගියාම කාමරේට ගිහින් දොර වහගෙන language එක improve කරගන්න you can talk to yourself. So you are suggesting something else. ඔබේ conversation එක ලස්සන කරා. As a matter of fact, you need to use the language. In fact, you can talk to yourself. That is how you make your conversation rich, your language. You are showing that you have a rich language in you. Let's take a look at the next point. To correct information. ඔබ උත්සාහ කරනවා ඔබ convey කරන තොරතුරු එමත් නැත්නම් ඒ වෙලාවෙ එතන කතා කරන තොරතුරු ටික නිවැරදි කරන්න. For an example, somebody tells you, you look like new to the office. කෙනෙක් ඔබට ඇවිල්ලා කියනවා, ආ ඔබ නම් මේ ඔෆිස් එකේ අලුත් කෙනෙක් වගේ, අපි තුමු customer කෙනෙක් කියලා. You look like new to the office. So you are going to correct that information. How are you going to correct it? As a matter of fact, I have worked here for 10 years. මම මෙතන අවුරුදු 10ක් වැඩ කරලා තියෙනවා ඇත්තෙන්ම කිව්වොත්. අපි අර පුද්ගලයාගේ හිතත් රිදවන්නේ නැතුව අපේ අදහස ලස්සනට ගෙන හර පානවා මෙතෙන්දි. It's a different opinion. To correct information actually. අපි තොරතුරු වෙනස් කරනවා. ඔහු කියන දෙයට වඩා වෙනස් තොරතුරක් දීලා අර කියූප එක වැරදි කියලා පෙන්නනවා. As a matter of fact, I have worked here for 10 years. අපි සාමාන්‍ය වාක්‍යයක ලියද්දි මේ as a matter of fact කියන phrase එකට පස්සේ පොඩි කමාවකුත් දානවා. අපි බලමු තුන්වෙනි අවස්ථාව. To
bring out a different opinion. සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් ගෙන හැරපානවා. අර උඩ කියපේකට පොඩ්ඩක් මේක වෙනස්. උඩ අපි කරේ කෙනෙක් කියපු තොරතුරක් වැරදි කියලා හරි තොරතුරු දුන්නා. මෙතන opinion එකක් ගැන කතා කරන්නේ. මෙතන information but here it's opinion. Opinion ඔබගේ අදහස. එතන තියෙන මතය වෙනස් කරන්න යන්නේ. To bring out a different opinion. Let's take a look at the example. Our office is not untidy. Apitum, somebody is going to tell you that your office is untidy. So you are going to tell, you are going to bring out a different opinion, telling that our office is not untidy. Well, as a matter of fact, we have fivers in place. Attemma kiwoth api tidy vitarak neme ape office ekak pirisudhi vitarak neme api fivers strategy ekak use karala thiyena. You are going to create a totally different opinion. Sampoorne ara opinion ekak api ayin karala aluth opinion ekak establish karana different opinion. You see how strong these phrases are to bring out your opinions, to bring out your ideas when you are in a conversation. Take a look at the last one. To add more information. Dan api utsaha karana ape conversation karagena karagena yaddi එතෙන්දි තියෙන කරුණකට තව පොඩක් වැඩිපුර තොරතුරකුත් ඇඩ් කරන්න. ඒකටත් අපිට මේ as a matter of fact කියනක පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද? Ah, she is so beautiful. She is so beautiful. As a matter of fact, she is Miss Sri Lanka 2018. අපි තවදුරටත් වැඩිපුර information දීලා ඒ අදහස තවත් උද්දීපනය කරනවා, ස්ථීර කරනවා. Ah, she is so beautiful. As a matter of fact, she is Miss Sri Lanka 2018. As a matter of fact, දැන් අපි බලමු as a matter of fact කියන phrase එකේ structure එක. එතකොට ඒකේ grammatical usage එක. එහෙමත් නැත්නම් ඒකේ තියෙන ව්‍යාකරණමය පසුබිම පොඩ්ඩක් කතා කරමු. Structure. මේක වාක්‍යයේ කොයි කොයි තැන්වලට යූස් කරන්න පුළුවන්ද විශේෂයෙන්ම භාවිතා වෙන්නේ ප්‍රධාන වශයෙන් වාක්‍යයක මුල හෝ වාක්‍යයක අග බහුල භාවිතය වෙන්නේ මේ විදිහට පළවෙනි වාක්‍ය දිහා බැලුවොත් as a matter of fact he is the most kind person I have ever known අපේ තුමෝ අපි කතා කරන යම්කිසි පුද්ගලයෙක් ගැන ඔයා කියනවා he is a very kind person he is a very kind person ඒ වාක්‍ය කියලා අපි ඒක තවදුරටත් අදහස තවදුරටත් emphasize කරත් අපි කියනවා as a matter of fact he is the most kind person I have ever known මම දැනගෙන තියෙන මේ මෙතුක්කල් දැනගෙන තියෙන වැඩිපුරම කරුණාවන්ත කෙනා තමයි ඔහු as a matter of fact he is the most kind person I have ever known මේ වාක්‍යයේදී as a matter of fact ඇවිල්ලා තියෙන්නේ මුලට අපි හිතමු තවත් අවස්ථාවක් කෙනෙක් කියනවා ඔබට අපි හිතමු ඔබ වැකේෂන් එකේ හෝටල් එකකට ගිහින් එනවා I don't think you like the place යාළුවෙක් කියනවා I don't think you like the place oh no we all were very happy as a matter of fact එතන as a matter of fact භාවිතා කරලා තියෙන්නේ වාක්‍යයේ අගට as a matter of fact එකම අරුත දෙන්නේ නමුත් තැන වෙනස් I don't think you like the place. Oh no. We all were very happy as a matter of fact. අත්තිම කියනවා නම් අපි හැමෝම ගොඩක් සතුටු වුණා. අපි ඊළඟට බලමු මේ as a matter of fact කියන එක grammatically මොන විදිහටද use වෙන්නේ. ඒ කියන්නේ වාක්‍යයක මොන ස්ථානයේද ගන්නෙ? ස්ථානය කියලා මම අදහස් කරේ මොන වර්ගයේද? Grammatically මොන part of speechද? එක්තරා අවස්ථාවකදී මේක adjective එකක් වශයෙන් use කරනවා. ඒ කියන්නේ නාම විශේෂණයක් බලන්න her matter of fact tone මේ වාක්‍යයේ මේ tone කියන්නේ නාමය subject එක ප්‍රධාන නාම පදය tone මේ ප්‍රධාන නාම පදය වැඩි දුරටත් විස්තර කරලා තියෙනවා මෙන්න මේ විශේෂණ පදේ නාම විශේෂණය matter of fact කියන්නේ එතකොට මෙතෙන්දි නාම විශේෂණයක් her matter of fact tone මේක ඇත්තටම සබ්ජෙක්ට් එක වෙන්නේ මේ සම්පූර්ණ කොටස. Her matter of fact tone made තමයි ක්‍රියාපදය. Her matter of fact tone made everybody certain of it. ඇයගේ matter of fact tone මෙතන matter of fact කියන එකෙන් tone එක
වැඩදුර විස්තර කරලා තියෙනවා. ඒක මොන වර්ගයේ ටෝන් එකක්ද? එයාගේ කතා විලාශයේ තිබුණ මැටර් ඔෆ් ෆැක්ට් ටෝන්. ඒ කියන්නේ අදහස පැහැදිලිව ස්ථීර කර පෙන්වන ටෝන් එකක් තමයි ඇයට තිබිලා තියෙන්නේ. Her matter of fact tone made everybody certain of it. ඒ ටෝන් එකෙන් ඇගේ කතා විලාසයේ තියෙන ඒ ටෝන් එකෙන් හැමෝටම ඒ අදහස ස්ථීර වුණා. මෙතන matter of fact කියන එක adjective එකක්. Noun එකක් විදිහට කොහොමද බලන්න? A fact that is undeniable. අපිට ප්‍රතික්ෂේප කරන්න නොහැකි සත්‍ය දෙයක් ගැන අපි කතා කරනකොට මේක noun එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. It is a matter of fact that the music band did not play well this time. ඒක සත්‍යයක්. මේ පාර music band එක හොඳට play කළේ නැහැ. මෙතෙන්දී it is a matter of fact කියද්දී matter of fact කියන එක ක්‍රියා කරන්නේ noun එකක් විදිහට. මෙතන adjective එකක් විදිහට මේ noun එක විශේෂණය කළා. මෙතෙන්දී ඒක noun එකක් විදිහටයි ක්‍රියා කරන්නේ. උදාහරණයක් විදිහට අපි කියන්නේ it is a pen. මේක පෑනක්. එතෙන්දි pen කියන්නේ noun එකක්. It is a matter of fact. මෙතන matter of fact කියන්නේ noun එකක්. හොඳයි. ඊළඟක අපි බලමු. Sentence adverb එකක්. Sentence adverb එකක් විදිහටත් අපි කියන එක පාවිච්චි වෙනවා. ඒක තමයි අර මම මුලින්ම ඔබට පෙන්වපු සෑම අවස්ථාවකම යොදාගෙන තිබුණු ආකාරය. Sentence adverb. ඒ කියන්නේ modifies the whole sentence. Matter of fact කියන එකෙන් මුළු වාක්‍යෙම modify කරනවා. මෙතන tone කියන එක විතරක් modify කරා. එතකොට ඒක adjective එකක්. මෙතන sentence adverb එකක් වෙන්නේ මොකද? මුළු වාක්‍යයේ මුළු tone එකම modify වෙනවා. වාක්‍යයේ මුළු opinion එකම. It expresses an opinion. It modifies the whole sentence. මුලින් කතා කරපු සියලුම examples මේ කොටසට තමයි වැටෙන්නේ. මේක තමයි අර conversation strategy එකදී වැදගත් වෙන්නේ මේ usage එක. බලන්න මම තව උදාහරණයක් දීලා තියෙනවා. He looks confused. ඔහු හරිම ව්‍යාකූලත්වයට පත් වෙලා වගේ පේනවා. As a matter of fact, ඇත්තටම කියනවා නම් he knows nothing of it. ඔහු දැන් ওই කතා කරන දේ ගැන ඔහු මොකුත් දන්නේ නැහැ. As a matter of fact. මේ බලන්න opinion එකක්. අපේ opinion එක අපි කියනවා. ඔහු යම් කිසි කෙනෙක් කතාවක් පවත්වනවා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් බලන් ඉන්න තවත් කෙනෙක් කියනවා ඔහු confused. ඔහු ව්‍යාකූල වෙලා ඉන්නවා කියලා. ඒක තවත් තහවුරු කරන්න opinion එක වැඩිදුර හොඳින් express කරන්න as a matter of fact he knows nothing of it. හොඳයි. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති අද අපි කතා කරපු මේ conversation strategy එක ගැන. ඔබට එදිනදා ඔබගේ එදිනදා වැඩ කටයුතු වලදී භාෂාව භාවිතා කරද්දී මේ strategies හොඳින් භාවිතා කරන්න හැකි වේ. තවත් මේ වගේ වැඩසටහනකින් ඔබ හමු වුණ තුරු ඔබට සුබ දවසක්.